ආයුබෝවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මම අඹ වලින් රස බීමක් හදනවා. ඒකට කියන්නේ මැංගොලැසි. ඒ වගේමයි ඇඟට සිසිලක් ගෙන දෙන පෝෂදායි බීමක්. ලෝකයේ වැඩිම දෙනෙක් නරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්ම channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. මේ මැංගොලැසි එක හදන්න මං අරන් තිනවා කරත්ත කොළඹන් අඹ ගෙඩි දෙකක්. මේ තියෙන්නේ ගහේ බාගට යදිලා ගෙදර ගෙනල්ලා ඉතුරු ටික ඉදෝපු ගෙඩියක්. ඒක තමයි මේකේ වැලි තියෙන්නේ. මේ ගෙඩිත් ඒ වගේ. මේකෙත් මේ කළු වෙලා තියෙන උඩ පැහිච්ච අඹ ගෙදර ගෙනල්ලා ඉදෝපු නිසායි. මේව කොහොම අඹ? මේව ගන්නේ නැහැ. මේව ඇඹුල්. හොඳට මේදුනත් චුට්ටක් හරි ඇඹුල් ගතිය තියෙනවා. මේ ගෙඩිය කපලා බලමු. පිට කළු පාට තිබුණට ඇතුළ හොඳට තියෙනවා. මේක මං ගත්තේ රුපියල් 40ට. මේ අඹත් ඇඹුල් නැහැ. මැංගොලැසි එක හදනකොට අඹ කෑල්ලක් කාලා බලන්න ඇඹුල් නම් දාන්න එපා. මේ කපන්නේ කරත්ත කොළඹන් අඹ. ඒ අඹ නම් හොඳට මේදුනම තැඹිලි පාටයි. අඹ ටික මේ වගේ කපා ගන්නවා. දැන් මම බෝල් එකට දාගන්න අඹ ටික හරියටම ග්‍රෑම් 350ක් තියෙනවා. අඹ වල යෝගට් වල ප්‍රමාණය ඔයාට කැමැත්ත පරිදි අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මං ගානිෂ් කරන්න වියලි මිදි කජු එමත් ගත්ත අයිස් කැරටිකකුත් ඕනේ. මේ තියෙන ප්ලේන් යෝගට් මුදෝප කිරි නෙමේ. This is yogurt, not curd. මම මේක ගැස්ට්‍රයිටිස් තියෙන හැටත් එක්කනේ හදන්නේ. ඒ නිසා යෝගට් එකතු කරගන්නවා. කඩේ තියෙන පොඩි යෝගට් කප් නම් හතරක් දාගන්න. මේ හැම එකකම සීනි තියෙන නිසා අපි සීනි දාන නිසා කුරුඳු කුටි ටිකක් එකතු කරගන්න ඕනේ රුධිරේ සීනි පාලනය කරන්න. ඉස්සෙල්ලා මම බ්ලෙන්ඩරේකට යෝගට් ටික දාගන්නවා. ඊළඟට අයිස් කැට ටික. ඊළඟට අපේ අඹ ටික. ඊළඟට මම සීනි මේස හැන්දක් දාගන්නවා. අඹ වලයි යෝගට් වලයි සීනි තියෙන නිසා ඔයාගේ කැමැත්ත අනුව සීනි දාගන්න. සීනි දානවා නම් ලොකු කැට නැති පොඩි හීන කැට තියෙන සීනි අරගන්න. දැන් ඉතින් ඔයාගේ කැමැත්ත අනුව බ්ලෙන්ඩ් කරගන්න. අයිස් කැට දැම්මම හොඳට ක්‍රීම් එකක් වගේ එනවා. මේ වෙලාවේ මම කුරුඳු කුරු ටික එකතු කරගන්නවා. මැංගොලැසි එක මේ වගේ උකුට තමයි තියෙන්නේ. ඔයාට උකු ගතිය වැඩි කියලා හිතෙනවා නම් අයිස් කැට ටිකක් දාගන්න. මේ දවස්වල කරත කොළඹන් අඹ ලාබට දෙනවා. රුපියල් 30ට 40ටත් ගන්න පුළුවන්. දැන් ඉතින් මේකට කජු, පිස්තාචු, ආමන්ඩ්, වියලි මිදි ඕන එකක් දාලා ගානිෂ් කරගන්න පුළුවන්. දැන් ඉතින් මගේ රස බලන වෙලාවයි. හරිම රසයි. බලන්නකෝ ගැස්ට්‍රයිටිස් තියෙන අය මේ බීම එක හදලා බීලා ඔයාලට බඩට කොයිතරම් සනීපයක් දැනෙනවද කියලා. ගෙදරට අමුත් එක්ක ආවොත් සංග්‍රහ කරන්න පුළුවන්. පුංචි අය මේකට ගොඩක් ආස වෙයි. ඔයාලත් මේ මැංගොලැසි එක හදලා අපේ අම්මා ෆෑන් පේජ් එකට ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්මා channel එකේ අඹ වලින් තව බීම ජාතියම හදලා තිනවා. මේ අඹ ලාභ කාලේ ඒ වීඩියෝ බලලා ඒවත් හදන්න ඉගෙන ගන්න. ඒවයි ලින්ක් එක මේ වීඩියෝ එක යට තියෙනවා. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.